තමයි පළවෙනි වතාව සිවිල් සංවිධාන වල පිටකොන්ද කෙලින් කළා කැබිනට් ඇමති කෙනෙක් පළවෙනි වතාවට අත්අඩංගුවත් එක අපි කියන රටේ ජනතාවට සිවිල් සංවිධාන යුතුයකම ඉෂ්ට කරලා දැන් අනිත් රටවල කරේ දෙකෝටි 20 ලක්ෂයක ජීවිතය උදෙසා ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අපි පාරට බැස්සේ අපි CID එක ඉස්සරහට ආවේ අපිට ජීවත් වීමේ අයිතිය ඉල්ලලා මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ රටේ ආණ්ඩුව මේ රටේ ජනතාවට මිනිමරු ඉන්ජෙක්ෂන් ගහලා මේ රටේ ජනතාව මියනකොට ඇස් අන්න වෙනකොට උන්ට මලකවල් වල ළඟින් වෙනවා මේ රටේ ජනතාවට මලකවල් සිද්ධ වෙනකොට ආණ්ඩුවේට hina වුණා කේලිය hina වුණා අද දිත්තටම වැඩි වේදනීය කර්මය පරිසම්දෙනවා ඒකෙන්ද අපි කියනවා මේක ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නවහරුන් ලක්ෂයක් සිවිල් නිදහස් සටන්කාමී පෙරමුණක් සිවිල් නිදහස් සටන්කාමී පෙරමුණක් සියලු දේශපාලන පක්ෂ බේදකින් තොරව එකම ඉඩකට එකතු වෙලා දේශපාලන ජයට පරිණත දීපු ඓතිහාසික අවස්ථාවක් අපි CID ක ඉස්සරහට ආවේ අපේ අයිතිය ඉල්ලලා අපි ඒ වගේම මෙරට පුරවැසියන්ට කියනවා ඔබ යුක්තිය උඩෙන් හඬලා ගලකොට ඒක යුක්තියයි ඉෂ්ට වෙනවා මේ සතුරාගේ බල කරන මුළු රටම මේ වගේම හොරුන්ට මේ වගේම කිසිම හොරෙකුට මේ වගේ දෙයක් වෙන්නේ නැතුව වෙන්න ජනතාව එකමුතු වෙන්න ඕනේ කියලා අපි ඉල්ලා සිටිනවා අපි මේ දේ කරේ මිය ගිය ඇස්සන්ත වෙච්ච මිනිස්සු වෙනුවෙන් තමයි අපි මේ දේ කරේ අනිවාර්යෙන් ජයම ජය වේවා මේක තමයි රටේ මහ ජනතාවගේ හැරවුම් ලක්ෂය රටේ ප්‍රථම වතාවට සිවිල් සංවිධානය එකතු වෙලා අපේ සංවිධානය පැමිණිල්ල දැම්මා මාස 3ක් අපි අරගල කරලා ඉරබත් කාලා මෙන්න මේ ජයග්‍රහණය රටේ ජනතාවට ලබා දුන්නා කිසිම දේශපාලන පාර්ලිමේන්තුවේ දේශීය විභාග හිටියා ඕඩ කරන්න බැරි වැඩක් අවංකත්වයේ සහ කැපවීම මත මේක ඉෂ්ට සිද්ධ කරා ඒකින්ද අපි පොලිසියත් එක්ක අරගත්තට පොලිසියත් එක්ක තරහ නැහැ අධිකරණය ස්වාධීනයි රටේ ඒ දේ ඉෂ්ට සිද්ධ කරා ඒකින්ද මට වැඩි කතා කරන්න අමාරුයි මට රටේ ජනතාව වෙනුවෙන් ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා අවශ්‍යකම් වේවා නියු අවශ්‍යකම් වේවා නියු අරගෙන මයිදන්නේ අද මහ ජනතාවට සන්තෝෂ විය හැකි දවසක් ඒකට හේතුව තමයි මයිදන්නේ පළවෙනි පාරට මයිදන්නේ මේ ශ්‍රී ලංකා මේ ළඟදී මේ මෑත ඉතිහාසයේදී දේශපාලඥයෙක් මේ වගේ වංචනික ක්‍රියාවකට මැදි වුණු කෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා මයිදන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක් මොකද සාමාන්‍යයෙන් ඉෂ්ට වෙන්න ඕන ඕනම කෙනෙකුට මේ ප්‍රශ්නේ මයිදන්නේ හුඟක් දුර ගිය එකක් ඒකට හේතුව වුණේ මයිදන්නේ මේකෙන් හුඟ දෙනෙක් අපහසුතාවයට පත් වුණා විශේෂයෙන්ම අපේ මේ කිසි දෙයක් කර කියා ගන්න බැරි මහ ජනතාවට අසාධාරණයක් වුණා. ඒ අසාධාරණයට මූලිකලා තිබ්බ මූලික දේශපාලඥයෙක් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ ප්‍රවෘත්තිය අපිට ලැබුණා. මම හිතන්නේ ඒක සන්තෝෂකාරී කාර්යයක්. ඒකට හේතුව තමයි මේ වගේ සිදුවීමක් මේ මෑත කාලයේදී සිදු වෙලා නැහැ. මේක මම හිතන්නේ හොඳ ප්‍රවණතාවයක්. ඉදිරියේදී වුණත් දේශපාලඥයන් තමන්ගේ ක්‍රියාකලාපයේ මනාව කරගෙන යාමට මේ වගේ දේවල් වලින් මම හිතන්නේ උද්දීපනයක් ලැබෙනවා ඒ කියන්නේ මම හිතන්නේ මේ වගේ වැඩි කරන අයට මේ වගේ අවස්ථාවක මේ වගේ තීන්දුවක් ලැබීම මේක తాවකාලික දෙයක් වෙන්න පුළුවන් හැබැයි මම හිතන්නේ මේ ප්‍රවණතාවය හොඳයි මේකට මම හිතන්නේ කැප වෙලා මම හිතන්නේ දහස් සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් මේකට මැදිහත් වෙලා මේකට අවශ්‍ය කටයුතු කරා. ඒ බලපෑම සිදු කරන ලැබේ. බලපෑම සිදු කරපී ඒ බලපෑම නිසාම තමයි මම හිතන්නේ මේ වගේ සිදුවීමක් ඇති වුණේ. මේක හොඳ ප්‍රවණතාවයක් මේ දේශපාලනයේ දැන් අපි තියෙන මේ මඩ ජොහරු දේශපාලනයේට හොඳ පාඩමක් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉදිරියේදීත් මම හිතන්නේ මේ දේශපාලනඥයෝ හිතන්න ඕනේ තමන් වැරද්දක් කරනවා නම් විශේෂයෙන් මහ ජනතාවට විරුද්ධව ඒ වැරද්දට දඬුවම නිසි දඬුවම ලැබෙන අවස්ථාවක් මම හිතන්නේ ඉදිරියේදී ඇති වෙයි. අපි දන්න මේ තියෙන දේශපාලන ප්‍රවණතාවෙත් එක්ක හුඟක් දේවල් ඉදිරියේදී වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ ඉඩ දීමේ මූලික ප්‍රියවරක් වශයෙන් මේ මම හිතන්නේ ක්‍රමවේදයේ යෑමේ මූලික ප්‍රියවරක් වශයෙන් තමයි මට මේක කියන්න පුළුවන්. මම හිතන්නේ මේක හොඳ ප්‍රවණතාවයක්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.